噔噔噔噔噔噔噔噔。ඉතින් කොහොමද ඔයගලට අද වීඩියෝ එක කතා කරන්න හිතාගෙන ඉන්නේ අපේ VFS එකේ අත්දැකීම කොහොමද කියලා. එතකොට මගේ ෆැමිලි එකේ ගත්තොත් එහෙම මමයි වයිෆුයි බබාලා 3 දෙනයි. බබාලාගේ වයස ගත්තොත් එහෙම අවුරුදු 12 ඊට අවුරුදු 8 අවුරුදු 4. ඒ කියන්නේ අපි VFS ඇද්දි බබාලාගේ වයස. ඉතින් ඒගොල්ලන්ව කොහොමද මැනේජ් කරගත්තේ සෙන්ටර් එකේදී? හරි. මොකද අපි දන්නවනේ පොඩි බබාලා හරි අමාරුයිනේ තියාගන්න. හරි. පෝලිං වල තියාගන්නත් බෑ, එකතන තියාගන්නත් බෑ. ඉතින් මොනවාගේ පහසුකම්ද VFS සෙන්ටර් එකේ අපිට දකින්න ලැබුණේ බබාලව මැනේජ් කරද්දී? හරි. මොකද ඕක තමයි ලොකුම ප්‍රශ්නේ වෙන්නේ ෆැමිලි කට්ටියට. හරි. පොඩි බබාලා ඉන්නකොට මොනවාගේ පහසුකම්ද VFS සෙන්ටර් එකෙන් අපිට දුන්නේ බබාලා මැනේජ් කරද්දී? ඉතින් ඒ අත්දැකීම අපිත් ඔයත් එක්ක ෂෙයා කරන්න හිතන් ඉන්නවා. ඒ වගේම අපෙන් අහපු ප්‍රශ්න ටික, හරි, මේ වීඩියෝ එකේ අන්තිමට අපි ඕගලන්ට එක්ක ෂෙයා කරන්න හිතන් ඉන්නවා. ඉතින් මේක හරි වැදගත් වෙයි මේ වීඩියෝ එක ඕගලන්ගේ යාළුවෙටත් යවන්න. හරි. ඉතින් VFS එකේ අපේ අත්දැකීම, ඒ වගේම අපි හිටපු දෙන් අපි කොහොමද කාපු බීපුව, ඊට පස්සේ අපි කොහොමද ට්‍රැවල් කළේ, හරි, ඒ වගේ දේවලුත් මේ වීඩියෝ එකෙන් කව කරනවා. ඉතින් අපේ සම්පූර්ණම ඉන්දියාවේ අත්දැකීම නෙවෙයි. හරි. මොකද අපි ඉන්දියාවේ සමහර තැන් බලන්න එහෙමත් ගියා පස්සේ, ඒ කියන්නේ අපේ ඉන්ටර්වියු එකෙන් පස්සේ අපි එක දවසක් විතර වැඩිපුර හිටියා. ඉතින් අපි ෂොපින් කරා, ඒ වගේ දේවල් කරා. ඒවා අපි පස්සේ ඔයගොල්ලන්ට කියන්න. අපි මූලික කාරණේ වෙන්නේ VFS එකේ ඉන්ටර්වියු එකට යන එකනේ. හරි. වීසා ඉන්ටර්වියු එකට යන එකනේ. ඉතින් ඒක ෆෝකස් කරලා තමයි මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න ස්කිප් කරන්න එපා. මොකද මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා ගොඩක් කට්ටිය මගේ වීඩියෝස් ස්කිප් කරලා බලලා ඉවිල්ලා කමෙන්ට්ස් ගහනවා. ඉතින් එහෙම වුණාම ඔයා හරියට වීඩියෝ එක බලලා නෙවෙයිනේ කමෙන්ට්ස් එක ගහන්නේ. ඔයා ඒක දැනගෙන නෙවෙයි ඔයා මම කියන්න යන පණිවිඩය හරියට ඔළුවට අරන් නෙවෙයි ඔයා කමෙන්ට් එක ගහන්නේ. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. මොකද වැදගත් දේවල් මිස් වෙන්න පුළුවන් ස්කිප් කරොත්. එහෙම වුණොත් සමහරට ඔයා ඒ කියන්නේ මම කියන්න බලාපොරොත්තු වෙන දේ නේ ඔයා ඔළුවට යන්නේ. ඊට පස්සේ ඔයා වෙන අදහසකින් සමහර කමෙන්ට් එකක් ගහනවා. ඒක එච්චර හොඳ නෑ. ඉතින් ඒ නිසා සම්පූර්ණ වීඩියෝ එක බලන්න. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා කෙටියෙන් වීඩියෝ කරන්න. මොකද එහෙම අවශ්‍යතාවයක් නෑ වීඩියෝ අනවශ්‍ය විදිහට දික් කරන්න. ඉතින් හරි, එහෙමනම් වීඩියෝ එක එන්ජොයි කරන්න. අපි මේ වීඩියෝ එක ඇත්තටම තැන් තැන් වල ගිහිල්ලා ගත්ත වීඩියෝ එකක් තියෙන. එකපතර ඉඳන් කියන එකක් නෙමෙයි. ඉතින් ඒ හින්දා ඔයගලන්ට වටා පිටාව බලන ගමනුත් වීඩියෝ එක එන්ජොයි කරන්න පුළුවන්. අපි බස් එකක් මැරගෙන යනවා. මේ බස් එකේ කවුරුත් නෑ බලන්න. ඒ රෑ 9:00 වෙලාවට. හරි. රෑ 9:00 වෙලාවට බලන්න දවල් වගේ මේ දවස්වල ඇත්තටම මේ දිගටම ඉරාව. හරි. රෑ 9:00 ඉතින් අපි යනවා මේ ඉදිරි දවසේ මේ බස් එක විතරයි තියෙන්නේ අපි රූට් එකේ. දැන් ඊළඟට එන්න බස් එකක් තියෙන්නේ. අපි වැදගත් කතාවක් කරන්න යන්නේ ඔයගොල්ලන්ට කියන්න යන්නේ වීසා ඉන්ටර්වියු එකේදී මොකද වෙන්නේ සහ අපේ අත්දැකීම ඔයගොල්ලන්ට ෂෙයා කරන්න යන්නේ ඉන්දියාවේ ගිහිල්ලා ඒ වීසා ඉන්ටර්වියු එකේදී මොකද වෙන්නේ කියන එක ඉතින් අපි බලමු. මේ කාල වේලාව ඇතුළත තමයි ඉතින් හැමදේම කරන්න ඕනේ. බබලා ටිකක් ඉතින් කුමාරි මැනේජ් කරගත්තා. අපි මේ උගලට ඕනි හින්දා මේකට අකලා ගියන හින්දා මොකද ගොඩක් කට්ටිය මේක ඉල්ලුවා මේ වීඩියෝ එක. ඉතින් බලමු මොකක් හරි වැවක් ආවට ගිහිල්ලා ගිහිල්ලා අපි ලස්සන ලොකේෂන් එකකට ගිහිල්ලා බලන්න පස්සේ කවුරු අපි දෙන්න පස්සේ වෙන් කරගත්තා. හරි. එහෙනම් වීඩියෝ එක එන්ජොයි කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා දෙන්න channel එක. ලොකේෂන් එකට ආවා. මේ තියෙන ඉවස් කියලා මේ බෝඩ් එක උගලට පේනවද දන්නේ? අර පේන්නේ අපේ වැව. ඉතින් අපි එදා මේ අපි මෙහෙමයි. ඉතින් මේකේ ගොඩක් කතා කියන්න තියෙන අපි මේ වීඩියෝ එක ફોકસ කරන්නේ මේ ඉන්ටර්වියු එකේදී වෙච්ච මොකද්ද කියන එක කියන්න විතරයි. ඉතින් අපි ඇත්තටම බබාලා 3 දෙනෙක් එක්කත් ගියපු හින්දා මේ විස්තරේ ෆැමිලි එක්ක යන කට්ටියට හරි වැදගත්තේ. මොකද හේතුව දැන් බබාලා මැනේජ් කරන්නත් එපා. දැන් බබාලා ඇත්තටම දන්නේ නැහැ නේ මොකද්ද වෙන්නේ කියලාවත්. හරි. ඉතින් ඒ මැනේජ්මන්ට් එක කරගත්තේ හැටිත් අපි පොඩ්ඩක් කියා දෙන්න. හරි. අපි කොහොමද ඉන්දියාවේ ලෑන්ඩ් වෙනකොට උදේ පාන්දර 5-6 වගේ මට මතක හැටියට. ඉතින් එයා ඉන්දියාවේ තමයි ගියේ. ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න ඒගොල්ලන්ගේ ටයිම් කොහොමද තියෙන්නේ කියලා. අපි ඉතින් චෙක් අවුට් වෙලා ඊට පස්සේ එළියට එනකොට ඉතින් බබලත් එක්ක ඉතින් ඔය වොෂ්රූම් අරේ මේ ගිහිල්ලා හිමිමින් එනකොට ටිකක් පොඩ්ඩක් විතර වගේ පරක් වුණා. ඒ කියන්නේ 8 විතර වගේ දල වශයෙන් වුණා වගේ තමයි මට නම් මතක නේද. මේ ඔව් 7 ඒ වගේ 8 වගේ. ඉතින් අර අපිට මේ අපේ හෝටෙල් එකේ ඇත්තටම මේ එයාපෝට් එයාපෝට් පික් කරන්න ඒ පැකේජ් එක ඇතුළෙම තිබුණා ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඉතින් ඒක එයා වෑන් එකේ ඇවිල්ලා වෙලා කොහොම හරි පාකින් දාලා අපි එළියට එනකොට එයාට ඉතින් අර පාකින් ෆීස් එක අපිට ගෙවන්න උනා. ඒක ඉතින් අපි ඒ වෙලාවේ හිතුවේ එහෙම දෙයක් ගෙවන්න වෙයි කියලා. මහලොකු ගාණක් නෙවෙයි ඒක, ඉන්දියන් රුපියල්ස් වලින් ගෙවන්න උනා. ඉතින් ඒක අනෙක්ස්පෙක්ටඩ් දෙයක්. මම අපි ඔයගලට කියන්නේ අපේ අත්දැකීම. එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා ඉන්දියන් රුපියස් ටිකක් අතේ තියාගෙන ඉන්න හැම තිස්සෙම වගේ වැඩිපුරත් එක්ක. හරි. මොකද පස්සේ ඇවිල්ලා ඔක ලංකාවේදී මායේ මාරු කරගන්න පුළුවන්. ඔය ඇත්තට ලොකෝට හිතන්න එපා. මොකද අර වගේ දෙයක් වුණාට පස්සේ ඒක ඊට වඩා වදයක්නේ.
තමයි එක්ක හරි බබලත් එක්ක. ඉතින් ඒකෙන් පස්සේ ඊට පස්සේ අපි ගියා. ඉතින් අපි ටයර්ඩ් ගොඩක්. ඉතින් එදා අපි ඉන්ටර්විව් එකට ගියේ නැහැ ඇත්තටම. අපි ඉන්ටර්විව් එකට ගියේ ඊට පස්සේ දවසේ. අපි එහෙම තමයි ඒක ප්ලෑන් කරගත්තේ. අපිට VFS බුකින් එකේ ආපු දවසට කලින් දවසේ තමයි අපි ඉන්දියාවේ ගියේ. එතකොට අපි එක රැයක් ඉන්දියාවේ ගත කරලාට පස්සේනේ අපි ඉන්ටර්විව් එකට යන්නේ. අපි පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙන්න යන්නේ. නැත්නම් එවලෙම තෝරගන්නත් එපා විශේෂයෙන් ෆැමිලිත් එක්ක යනකොට. නැත්නම් ඉතින් ඔයා විතරක් නම් ඉතින් යන්නේ ප්‍රශ්නයක් නැහැ. ෆැමිලිත් එක්ක යනකොට එහෙම එවලෙම තෝරගන්න එපා. මේ මට මතක නැහැ අපි ඊට පස්සේ මේ අපිට කොමරේ මේ චෙක් ඉන් වෙන්න තිබුණේ හවස නේද? මට මතක නැහැ එතන චෙක් ඉන් වෙන තිබුණේ දෙකට විතර යනට ඒගොල්ලෝ අපි ඉඳන් ගියපු හින්දා අපිට මේ කියන්නේ අපිට සයින් කරපු රූම් එක නෙවෙයි වෙන රූම් එකක් අපිට ඉඳ හුම්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ රූම් එක ලෑස්ති කරලා 12ට වගේ අපව ඒ අදාළ රූම් එකට මේ ට්‍රාන්ස්ෆර් කරා. ඔව් ඒක නිකන් ටෙම්පරලි මම හිතන්නේ නිකන් අර මේ මැනේජර් කියන්නේ ඒගොල්ලෝ එහෙම කරනවා සාමාන්‍ය ටිකක්. ඔව් ඒකට චාර්ජ් කරන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් පෑ දෙකක් විතර වගේ වෙන රූම් එකක හිටියා. ඒක ඉතින් ඒකට චාර්ජ් කරන්නේ අපි ඉන්නතරතුර ඉතින් අපි ඉතින් අර තේ එකක් හරි මේ එතන හදාගෙන අපි ගෙනාවුවෙන් හදාගෙන නේද එහෙම කරන්නේ අපි. ආ ඒගොල්ලෝ දුන්නා නේද? ඔව් ඒක තමයි ඒක. ඒක ඉතින් ඇත්තටම හොඳයි. ඒගොල්ලන්ගේ ඇත්තටම මේ ඒ සර්විස් එක හොඳයි ඇත්තටම. ඔව් අපි එදා දවසම කරේ නිදාගත්ත එක තමයි. ඔව් හාන්සිලා හිටියා බබලා නිදාගත්තා. ඊට පස්සේ අපිට අර රූම් එක හම්බුණා. ඒක ටිකක් හොඳ ලොකු රූම් එකක්. අපි අර පොඩ්ඩක් අර මේසයක් එහෙම තියෙන එකක් තෝරගත්තේ. මේ මොකද ડોකියුමන්ට් එක එහෙම පොඩ්ඩක් එලාගෙන බලන්න එපා. දැන් ඊළඟ දවසේ ඉන්ටර්විව් එකනේ. හරි. ඒක නිසා මට මතකයි මේ ඇඳවල් දෙකක් තිබුණා නේ. හොඳ කින් බෙඩ් එකකුයි මම ෆොටෝස් ගත්තේ ඒවා තියෙනවා. මම දාන්නම් ෆොටෝස් ගත්තේ ඇති. කොමාරි ටිකක් ඉඩ පහසු තියෙන තැනක්. ඔව්. ටූ රූම්ස් නේ අර එකට මේ එකතු කළා නේද? එකතු කරපු ට්වින් රූම් එකක්. ඔව් ඒක තමයි. ඒකෙදි affordable ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නැහැ. ලොකු ගාණක් නැහැ. ඇත්තටම මේ සමස්යක් හැදෙන හොටෙල් එකේ සර්විස් එක හොඳයි. ඔයගෙම කෑම අපි මුලින් කන්න උත්සාහ කරේ නැහැ නේද? පිටින් මේ කෑම අපිට මං හිතන්නේ පළවෙනි දවසේ දුකෙද්ද මේ පැකේජ් එකේම කෑම තිබ්බනේ. ආ ඔව් එහෙම නේද? ඔව් ඒක තමයි. අපි ඉතින් පළවෙනි කියන්නේ අපිට කෑව ඉස්සෙල්ලා දවසේ කොටේදී මේ හොටෙල් එකේ අර රෙස්ටුරන්ට් එකේ නම් කෑම ඇත්තටම හොඳයි. මේ ඊට පස්සේ මේ අපි ඉන්ටර්විව් එකට යනකම් මේ පොඩි අය ඉන්න හින්දා මේ පිටින් කෑවේ නැහැ. අපි ඉතින් නූඩ්ස් වගේ වෙම අරගෙන ගියා. ඔය ඉන්ස්ටන්ට් නූඩ්ස් වගේ වය අරගෙන ගියා. එතකොට අපිට ඒක ෂේප් කර මොකද අපිට මෙහෙමයි. දැන් අපි ඔය දැන් ඉන්දියාවේ ගොඩක් වෙලාවට ඇත්තටම කෑම ඔය ස්ට්‍රීට් ෆුඩ් වගේ වනම් ඔයගොල්ලෝ ට්‍රයි කරන්න එපා ඉන්ටර්විව් එකට කලින්. හරි. ඉන්ටර්විව් එකෙන් පස්සේ නම් ඕන එකක්. හරි. ඉන්ටර්විව් එකට කලින් නම් ට්‍රයි කරන්න එපා. මොකද අපි දන්නේ නැහැ මොන වගේ කේස් එකක් වේද කියලා. මොකද නැත්තම් කෑම නම් තියෙනවා එක එක જાති ඒවා. දැක්කහම කන්න හිතෙනවා. ඒ වුණාට අපි දන්නේ නැහැ ඒ වගේ මොන වගේ තත්ත්වයක් තියෙන ඉඳ අපි ඒවා එකක්වත් ට්‍රයි කරේ නැහැ. ස්ට්‍රීට් ෆුඩ් ටික අපි හොටෙල් එකකවත් ට්‍රයි කරේ නැහැ. අපි මේ ඔව් අපි ඇත්තටම පස්සේ එන්ඩ කිට්ට කළා තමයි මේ හොටෙල් එකට ගියේ. ඔව් බබාලා හින්දා අපිට දින්නත් අමාරුනේ මේක. ඔව් අනික අර වාහන බලන්නකොනේ කන ගාවින් යන්නේ. හරි. කන ගාවින් මේ එළවුණා මාර. හැබැයි ස්කිල් එකක් තියෙනේ. මේ හොටෙල්ස් නම් VFS එකට ළඟ මේවා තමයි අපි බැලුවේ. මොකද පොඩි කට්ටියත් එක්ක ඉඳ VFS එකට ළඟ මේකක අපි හිටියේ. ඒ වුණාට අපිට ට්‍රැවල් කර මේච්චර අර මේ එන්වයරන්මන්ට් එක ඉච්චරම නේ මේකක් නෑ ළඟින්. ඒ කියන්නේ එළියේ ඉච්චර අර දැන් අපේ පිටකොටු වගේ ලයින් එකක් තියෙන්නේ. කෑ ගහනවා අර මේ නිකන් එහෙම. හොටෙල් එක හොඳයි. එළියේ එච්චර මේකක් නැහැ. අනික මේ දඩබඩ ගාලා වාහන යනවා, ට්‍රීවිල් යනවා, මේ මිනිස්සු මන්දනේ ඒ හරි ස්ට්‍රෙස් එකකින් ඉන්නේ එළියේ මිනිස්සු. ඉතින් කෑ ගහනවා, කන ගාවින් යන්නේ වාහන. ඉතින් හැබැයි හැප්පෙන්නේ නැහැ. පුදුම මාර ස්කිල් එකක් තියෙන එළවන්නයි හැප්පෙන්නේ නැහැ. හරි. ඒක නම් මන්නම් දකින්නේ ඒ වගේ ස්කිල් එකක් ලෝකේ කාටවත් තියෙන නැති කියලා. හරි. මේ කන ගායෙන් එළවගෙන යනවා. හැබැයි එහෙම හැප්පුණා කියලා එහෙම ගැටීමකුත් නෑ. ඒගොල්ලෝ ෂේප් වෙලා අයියා කියලා යනවා කොහොමාරි. අර මොකද ඒගොල්ලන්ට තේරෙනවා මම හිතන්නේ උදේට කෑ ගගා ඉන්නකොට තව බිස්නස් එකක් ඒගොල්ලන්ට මග ඇරෙනවා කියලා. ඉල්ල. ඉතින් ගොඩක් ඒ තියෙනවා. කොහොමාරි අපි හොටෙල් එකේ ට්‍රාන්ස්පෝට් එකකුත් තිබුණා. අපි ඒක කරේ නෑ. අපි කරේ මේ අපි අඳුරගත්ත ට්‍රීවිල් එකකෙනෙක් හිටියා අයියා කෙනෙක්. හරි. එයාට අපි කිව්වා මෙන්න මෙහෙම වෙලාවට අපිට යන්න තියෙනවා VFS එකට. ඔයා අනිවාර්යෙන්ම එන්න. ඔයාට එන්න බැරි වෙලා මොකක් හරි එදාරයට මොකක් හරි මනුස්සයෙක්ට කේස් එකක් වුණොත් ඔයා කවුරු හරි එවන්න කියලා අපි සීරියස්ලි එයාට කිව්වා නේද? ඔව්. ඊට පස්සේ එයා හැබැයි ආවා. එයා කිව්වා නෑ නෑ ඔය මහත්තයාගේ වැඩේ මම කොහොමාරි කරනවා කියලා ඉල්ල. එයා මේ ඔව් ලස්සනට ඇඳලාත් එක්ක එයා හොඳට ආවා. එයා හරි ප්‍රොෆෙෂනල් ඇත්තටම නේ. තාම මාත් එක කන්ටැක්ට් එක තියෙනවා. ඉතින් ඔව් හොඳට ඉංග්‍රීසි පුළුවන්. එයා ට්‍රීවිල් එකක් කරන්නේ. එයාගේ තව ගෑන් එකක් ඉන්නවා. ඒ කියන්නේ එයාගේ තව සෙට් එකක් ඉන්නවා. දැන් එයාට එන්න බැරුණොත් එයා ඒ කවුරු හරි තෙවනවා. නමුත් අර VFS බුකින් එකේදී එයා මේ එයාම ආවා.
එයා ඇතර මට රෙකමෙන්ඩ් කරන්න පුළුවන් මට ඕගොල්ලෝ කැමති නම් මම මේ එයාගේ නම්බර්ස් දෙන්නම් තාමත් මාත් එක්ක කන්ටැක්ට් එකේ තියෙනවා මට එයාව රෙකමෙන්ඩ් කරන්න පුළුවන් ඇත්තටම ඉතින් මේ අර සාමාන්‍යයෙන් මම හිතන්නේ විනාඩි 10ක් වගේ තමයි ගත්තේ නේද අපිට යන්නේ එතන ඉඳන් ඔව් ඒ වගේ ලාක් තමයි ඉතින් අපි මේ උදේ ගියා මේ යනකොට දොරවල් ඇරලා තිබුණේ නැහැ වගේ නේද ඔව් අපි වගේම තව 5ක් 6ක් වගේ කට්ටිය ඇවිල්ලා හිටියා ඒක 7ට වගේද ගියේ උදේ 7ට වගේද මට මතක නැහැ 7 වගේ වෙලාවකට තමයි VFS සෙන්ටර් එකට ගියේ අපි 7ට වගේ ගියා ඔව් ඒතකොට ඇරලා තිබුණේ නැහැ පස්සේ අපි ටිකක් විනාඩි මේ පය භාගයක් විතර වගේ එලියට වෙලා නිකන් හිටියා නිකන් බබාලටත් ගානක් නැහැ ඉතින් මේක අලුත් අත්දැකීමක් නේ අර මට මතක ෆ්ලැග් එක මෙහෙමයි ඒගොල්ලෝ ටයිම් එක ඉන්ටර්වයු ටයිම් එක කීයද කියලා අහලා තමයි ඒ ටයිම් එකට අදාළ කට්ටිය තමයි අතලට දාන්නේ. ඔව් ඒ කියන්නේ දැන් එළිය ඉන්නේ. එළිය. ඔකනේ අර දැන් ටයිම් දැන් ඔයගොල්ලන්ගේ අපි හිතමුකෝ දැන් 8 ස්ලොට් එකේ කට්ටිය. 9 දැන් 8 කිව්වහම ඔකේ ස්ලොට් තියෙන්නේ දැන් 8 8යි 10යි 8යි 20 8යි 30 ඔහොම ඔහොමනේ ස්ලොට් තියෙන්නේ. එතකොට 8 සෙට් එක. අර 8 වෙනි අවය එකේ සෙට් එක. නැත්නම් 9 වෙනි අවය එකේ සෙට් එක. අන්න එහෙම 8යි 9යි එකට වගේ. අන්න එහෙම. එතකොට දැන් 11ට වගේ තියෙන සෙට් එක ඇතුළට ගන්නේ නැහැ. ඇතුළ කියලා අදහස් කරේ මෙතන මේ අර මහා දොර. ඒ කියන්නේ මේ මූලිකම දොර. නැත්නම් පාරේ. ඔව් පාරේ පාරේ. ඔව් මේ ඇතුළේ කියන්නේ පාරේ. හරි එළියේ. දැන් ඒ තවත් තියෙන එහා. ඔව් තවත් ඇතුළේ තවත් එකක් තියෙනවා. හරි දැන් ඒක මේ කිව්වේ නැහැ තාම. හරි. දැන් මේ අපි පාරේ ඉන්නේ. දැන් අපි පාරේ අර අපේ ටීවී ලයියා මේ අපි බස් වල දැන් මොකද අර ෆ්ලැග් එකේ ෆොටෝ එකක් ගත්තනේ මතකද ඉන්දියන් ෆ්ලැග් එක යා. ඒක පස්සේ දාගෙන. ඔය යා ගිහිල්ලාවිල්ලා අපි මේ යා හරි හොඳ මනුස්සයා මේ යා ඉන්දියන් ෆ්ලැග් එක මේ මෙහෙම තියලා අපි ලස්සන ෆොටෝ එකක් හරි හොඳ මනුස්සයා. ඉතින් මේ අපි එකතත් ටික වෙන තැනකට ගිහිල්ලා කියමු. දැන් මෙතන හිටියා වැඩි මෙතන මදුරු කනවද කියද මේ 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 සමයක ගියන් යන්නේ මදුරු ලංකාව වගේම තමයි. අය කිසිම වෙනසක් නැහැ. ඉතින් මේ තියෙන්නේ රෑ 10යි දැන් වෙලාව. බලන්න කොහොමද මේ හැමෝම මේ රෑ 10 වුණාට ඉතින් ඔය පික්නික් වගේ ඇවිල්ලා මේ පේනවනේ ඔයගලට නේද? හරි මේ වට අපිට පොඩ්ඩක් මම පෙන්නන්න. මේ ඇත්තටම US කියලා ටවුන් එකේ සෙන්ටර් එක. හරි. මේ එහෙම බලාගන්න වටපිටාව අපේ අර මහා වැව තියෙන අර පැත්තේ ඊට පස්සේ බෝටු නවත්තලා තියෙනවා මේ පාක් එක. හරි. ඉතින් මේ වෙලාවට මම හිතන්නේ මේ බොහොම සාමකාමී විදියට ලයිෆ් එක එන්ජොයි කරනවා හැමෝම. හැබැයි ටිකක් මදුරු ඉන්නවා පොඩ්ඩක්. හරි. එක තැන ඉන්න බෑ. ඒ නිසා අපි වෙන තැනකට ගිහිල්ලා ඊටු කතාවට කියන්න. දැන් තාම අපි ඉන්නේ මේ එළියේ පාරේ. හරි මේ ෆෙස් සෙට් එකේ පාරේ ඉන්නේ අපි මේ කතාවේ හරි යාළු දෙන්නේ කිනා පිටිපස්සේ ඉතින් අපි අලුත් ලොකේෂන් එකකට ආවා ඉතින් එතනත් මදුරු ඇත්තටම හරි මේ හැමතැනම මදුරු මේ දැන් අපි VFS එකේ ඇත්තටම මේ දොරටු ගාව ඉන්නේ ඉතින් අර ආරක්ෂකංශයේ කට්ටිය අපිව මේ ඇතුළට ගත්තා මේ පොඩක් බෑග් එකම චෙක් කළා අපි ලැප්ටොප් එක ගෙනිච්ච නෑ නේද මතක නෑ නේද අපි බෑග් එකේ හදාගෙන ගියා පොඩ්ඩක් ස්නැක් ටිකක් ඒ මොකද දැන් අපි බබාලා ටික පොඩ්ඩක් මේ මොන හරි මේ ඔය ගන්න ගත්තොත් කියලා එතනින් නම් ඒව ගැටලුවක් වෙන්නේ නැහැ ඊට පස්සේ එතනින් ආය උඩට පඩිතරන එක යනවා ඒ කියන්නේ බෑග් එකේ ඇතුලේ මේ ස්නැක් ටික ස්නැක් කියලා අදහස් කරේ අර මේ පොඩි මේවා එහෙම තිබ්බනේ ඔව් ඒව මොකද බලන්නේ නැහැ මං කියන්නේ බෑග් එකේ ඒව තිබුණා කියලා ගැටලුවක් නැහැ කියන එකයි මේ කියන්නේ එතනදි ගැටලුවක් නැහැ ඊට පස්සේ වුණාට මේ VFS එක ඇතුලේ ගියව බලනවා ඒව බලනවා ඔව් ඊට පස්සේ එතනදි අපි ගිහිල්ලා දැන් එතන පළවෙනි චෙක් ඉන් එකකින් ඇතුලට ගිහිල්ලා ඊට පස්සේ උඩට පඩිපළ වගේ නැගලා ගිහිල්ලා ඒක නිකන් shopping mall එකක් වගේ එතන චෙක් කඩවල් දිනවා කෑම ඔව් අපේ අර MC එක තියෙන බම්බල පිටි අන්න ඒ වගේ එකක් තමයි ඉතින් ඔක නැතුව මේ මහා මුක්තියක් නෙමෙයි දැන් VFS කියලා වෙලා මේ මහා ලොකු තැනක් නෙමෙයි මේක මේ පොඩි කේස් එකක් හරිද ඒ කියන්නේ ඔව් shopping mall එකේ දැන් අපේ ඔයා හිතන්නකෝ දැන් අපේ බම්බල පිටි තියෙන Medici City එකේ එක කඩයක් කියලා හිතන්නකෝ VFS කියන අන්න එහෙම දෙයක් ඔක මේ ලොකු මේ දෙයක් විදිහට ඔයගොල්ලෝ දකින්න එපා ඒ වගේ එකක් හරි ඉතින් මේකේ වෙන වෙන ඒවා තියෙනවා කඩවල් තියෙනවා වෙන කෑම කන්න තැන් තියෙනවා අර මේ ඒවා ඔක්කොම තියෙනවා උඩ ඉතින් ඒකේ එක 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 තැනක් තමයි මේ මේ VFS මේ ග්ලෝබල් එකේ ඔය ඉන්දියාවේ ඔය නිදිල්ල වල තියෙන මේ ඔය ඔෆිස් එක. හරි. ඉතින් ඒක මහා මේ අමුතු දෙයක් නෙමෙයි. ඉතින් ඒකත් මේ වෙලාවේ කියන්න ඕනේ. මොකද මේ අපිත් ඔය හැම හිතන් හිටියා. දැන් අපි ගියාට පස්සේ මේක තේරෙන්නේ. දැන් අපේ අත්දැකීම් නෙමෙයි ෂෙයා කරගන්නේ. හරි.
එබැයි එතන චෙක්ින් නැති වුණා ඊට පස්සේ නේ උඩට ගියා එතනත් ඇරලා නැහැ අපි සාමාන්‍යයෙන් 8 විතර වෙන්නේ නැති මතක නැහැ හරියටම ටයිම් එක ඒකත් ඕපන් කරලා තිබුණේ නැහැ ඒ කියන්නේ සිකියුරිටි කෙනෙක් ඉන්නවා කිව් එක හැදෙන්න කියලාවත් කියලා තිබුණේ නැහැ ආ ඔව් අර එතන පටියක් ඇදලා තිබ්බා අපි ඒ පටියට මෙහෙන් හිටියා ගොඩක් වෙලා මතක නැද්ද ඔයාලට ඔව් එයා කියන එතෙන්ට අපි දැන් අර ඒ දොර ළඟටම ගිහිල්ලා කට්ටිය එපෙලියට හිටියට මේ සිකියුරිටි ඇවිල්ලා නෑ නෑ තාම කිව් එක හැදෙන්න ඕගොල්ලෝ යන්න කියලා යවුවා යවුවා එහෙමත් හරි ඒ කියන්නේ අපි නිකන් බොරුවට අපි කියන්නේ අපිට නෙමෙයි දැන් මෙතන ගොඩක් කට්ටිය හිටියා බංගලාදේශේ පාකිස්තාන ඉන්දියාවේ කට්ටියයිම තිටියා දැන් මේකට මේ අපිටරක් යනව නෙවෙයිනේ හරි. ඒතර ෆින්ලන්ඩ් වලට විතරක්ම නෙවෙයි ශෙනෙගන් කන්ට්‍රි වලට වගේ තමයි මේක තිබුණේ. කොමාරි අර අපි නිකන් බොරුවට වගේ නිකන් අපි හැදුනා නිකන් අපි කට්ටියේ පොලිමක් හැදුනා ඊට පස්සේ නෑ නෑ මේක ඕනේ නෑ කියලාත් ඉලවල දැම්මා. හරි. පස්සේ ආයෙ හැදුනා නේ. දාලා ඇඩ් කරලා ඕ කියන්නේ ඊට පස්සේ කට්ටිය කෑමීම කෑවනේ යට රෙස්ටුරන්ට් වගේ ඇරියා නිකන් ෆේස් මේක ඒකෙන් දැන් ෂෝටිස් වගේ තියෙනවා දැන් තාම අර මේ අදාළ තැන ඒ කියන්නේ VFS එකේ අර චෙකින් එකේ මුකුත් මේ කවුරුත් ඇවිල්ලත් නැහැ මුකුත් නැහැ දැන් එළියේ මෙහෙම පොලිමුඩ වගේ හැදිලා ඉන්න කට්ටිය මේ ලොකු කලබලයකුත් නැහැ ඉතින් ප්‍රශ්නකුත් නැහැ දැන් අපේ බබාලා හැම වෙලාවෙම ලොකු කරදරයක් එතන කරේ නැහැ ලංකාවේ මට හිතපතන කොළපාට අර බ්ලොග් එක හොඳ ඔයගොල්ලෝ දන්නව අනිවාර්යෙන්ම හරි මේ ඔව් ඒක මේ ෆිල්ම් වලත් තියෙන එක හරි හොඳ රෙස්ටුරන්ට් එකක් ඒක හැබැයි හොඳ වගේම ගානක් හොඳයි හරි ඒ වුණාට අර බඩු ෂුවර් නේ බඩු ෂුවර් වුණා හින්දා මං කිව්වා මේ මෙතනින් ගමු අපි අනිත් ඒවා තියෙනවා තමයි ඒ වුණාට ඉතින් අපි දන්නේ නැහැ මොකද දැන් ඉන්දියාවේ මිනිස්සුම කරන රෙස්ටුරන්ට් තියෙනවානේ හරි ඒතකොට ඒක ගැන අපිට ලොකු විශ්වාසයක් නැහැ දැන් තාම අපේ ඉන්ටර්වියු එක නැහැ නේ අපේ ඉන්ටර්වියු එක නැති හින්දා අපි ඉතින් ඒවා කැම ගැන සැලකිලි මත මොකද ඔක මොකක් කරුණ නැත්නම් දරපර ගන්න ගත්තොත් එහෙම මෙතන ඊට පස්සේ ඔව් ප්‍රශ්නේ ඉතින් මේ ඉතින් බබලට අපි ඉතින් මෙ සිතන මේ කැම අරගෙන අපි ඉතින් ඉතින් ඉඳගෙන ඒගොල්ලෝ කාලා ඒගොල්ලෝ වොෂ්රූම් ගිහිල්ලා ඒ ටික ඔක්කොම කරගෙන හිටියා ඊට පස්සේ තමයි මේ කිව් එකක් හැදෙන්න කියලා EPS එකේ සිකියුරිටිලා තමයි ඉන්නේ ඒගොල්ලෝ කිව් එකක් හැදෙන්න හැදෙන්නේ කියලා ඉතින් ඒගොල්ලෝ සිකියුරිටි සර්විස් එක ඉතින් අර මේ ඒක ලොකු එකක් නෙවෙයි ඉතින් ඒක හැදුණා හැදලා ඒකෙත් ටිකක් වෙලා ගොඩක් වෙලා හිටියා ඊට පස්සේ ඔච්චරම ඔයාලේ ෆෝන් වලටම පොඩි පොඩි ගේම්ස් ටිකක් එහෙම දාගෙන යන්නේ ඉතින් ඔය අපි ඒව හරියට වාචික කරා මොකද දැන් බබාල තියාගන්න දිහට නැහනේ ඒ වෙලාවට ඉතින් ඒවකක් දෙන්න ඉතින් හරි ඔයගොල්ලෝ අනිත් ඒගොල්ලෝ පොලිමින් තියාගෙන ඉන්නේ මේ ඊට පස්සේ මේ අතනින් ඒගොල්ලෝ නිකන් ටික 5-6 වගේ ඇතුලට දානවා පොඩි සෙට් එක සෙට් එක දැන් ඔතෙන්ට ගත්තේ 9-10 සෙට් එකනේ දැන් ඔතෙන් දැන් ඔය උඩ තට්ටුව උඩ තට්ටුවට ගත්තේ දැන් ඔක උඩ තට්ටුවනේ ඔව් යටේ නම් උඩ තට්ටුවට ගත්තේ අර 9-10 ඒ කියන්නේ 9 හරි මොකක් හරි දැන් අපි මත 8 අපි වර 8-9 හරි මොකක් හරි එක සෙට් එක ඒ සෙට් එක තමයි ගත්තේ දැන් තව 11 වගේ ස්ලොට් බුක් කරපු උන් ටික ඇතුලට ගත්තේම නැහැ ඒ සෙට් එක එළි එන්නේ ඒ ළමයි ටික ඒකල්ලෝ කෙනෙක් පාරේ ඉන්නේ දැන් අපි ඇතුලට ආපු කට්ටිය ඉතින් අපි තව දැනකට ආවා මේ බලන්න පිටිපස්සේ වැව තියෙන්නේ මේ මොකද එක තැන ඉන්න බෑ ඇත්තටම මේ මදුරු ගන්න ඒකයි මේ මදුරු උස්සන් යන්න හද කියන්නේ මේ ඉතින් මේ ඔව් ඉතින් මේ EPS එක ඇතුලෙත් මේ චෙකින් කරනවා ලේඩිස්ලා ලේඩි කෙනෙක් චෙක් කරනවා ඒක බෑග් එක බැරලා බලනවා මගේ බෑග් එකේ අර ගොඩක් ස්නැක් වගේ ඒවා තිබ්බ පොඩි පොඩි බිස්කට් වර්ග ඊළඟට මේ peanuts chocolate ඒ වගේ මම ගොඩක් දාගෙන ගියා ප්‍රොෆීස් එක දාගෙන ගියා මේගොල්ලෝ මේ ගොඩක් සෙටල් කර ගන්න ඕනේ කියලා ඒ අපි ලංකාවෙන් ගෙනාපුවා ඔව් අපි ලංකාවෙන් ගෙනාවේ අපි වතුරත් අරින් යන ගියා ඉස්සියා බල වතුර නම් අර හොටෙල් එකෙන් ගත්තා ඊට පස්සේ එයා බල්ලා මේ කිව්වා මේ පොඩි අය ඉන්න නේද කියන එක ඇහුවා ඉතින් මේ ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ වැඩි මේ කියන්නේ ෂේප් එකේ වගේ දෙන්න එහෙම ලොකුවට පේන්න ගන්න එපා වගේ එහෙම කතාවක් තමයි ඔව් අර නිකන් ඒ කියන්නේ ඇතුළේදී නිකන් කැම වටනකොට එහෙම ඒගොල්ලෝ කැමති නැහැ නේ ලව් කරන්නේ
ඔව් ඇතුලේ කෑම කන්න ලව් කරන්නේ. දැන් මේ ඇතුලේ කියන්නේ මේ VFS සෙන්ටර් එක ඇතුලේ දැන් අපි ඉන්නේ. VFS සෙන්ටර් එක ඇතුලේ නුත් ගිහිල්ලා ආයේ රෙස්ටුරන්ට් ඒ හරියට වෙනම තියෙනවා. ඔව් පොඩි 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 නිකන් අර මේ එක කොනක වගේ පොඩි රෙස්ටුරන්ට් එකක් තිබුණා. ඔව් රෙස්ටුරන්ට් එකේ මේ ලොකු යවන නෙවෙයි නිකන් පොඩි කොනක වගේ නිකන් මේ මෙහෙම තැන් තියෙනවා. ඉතින් ඒ වගේ තැනක් කිට්ටු කළා වාට කෑම කියන්නේ ඔය පොඩියක් කන්න පුළුවන්. බබ තියාගෙන උන්ට අපි මම ඉතින් විතර විතර සැරේ මෙයා ඉන්නේ. ඔව් ඔයාගේ වැඩේම අර එතෙන්ට යනවා නේද? ඔයා නේ පොඩ පොඩ වාඩි වෙලා දැන් ඉන්නේ ටොපි ඔය චොක්ලට් කෑලි ගන්න නම් මොකද අපි චූටි එක්කන අවුරුදු නාමාරක් වගේ නේද? හ්ම්. නතරක් වගේ නේද? ඒ වගේ. ඉතින් මේ ඊට පස්සේ දැන් එතනින්නුත් ඇතුළට ගත්තට පස්සේ ආයෙ අපිට ගිහලා ෂිනිගන් වීෂා කියලා ආයෙ කවුන්ටර් වගේ එකක් තියෙනවා. එතනින් ගිහලා වාඩිලා අපි ආයෙ එතන ඉන්න ඕනේ. එතන ඉන්නකොට ආයෙ කතා කරලා කිව් නම්බර් එකක් දෙනවා. එතනින් තව නම්බර් එකක් දෙනවා. දැන් අර අර අපොයින්ට්මන්ට් එකේ කතාව එතනින් ඉවරයි. දැන් ඕගොල්ලෝ ඒ VFS කියලා අපොයින්ට්මන්ට් දාන්නේ මේ දවස්වල ගිනිපත් වෙලා. ඕක දැන් ඉවරයි. ඕක ආයෙ කතාව වෙන්නේ ඇතුළතදී දෙනවා තව නම්බර් එකක්. එතකොට මේ කන්ට්‍රි එකේ හැටියට දැන් ෆින්ලන්ඩ් වලට කියලා නම්බර් සෙට් එකක් යනවා. ඔය එතන කවුන්ටර්ස් ටික ඔක්කොම ගිහිල්ලා එතන වාඩිලා ඉන්න තියෙන. ඒගොල්ලෝ කියන D හරි C හරි මොකද්ද එතනට යන්න කියලා. ඒ කියන්නේ එතන වාඩිලා ඉන්නවා. එක එකයි පොඩි පොඩි අර බූත් වගේ තියෙනවා. ඒකේ උඩ රට ගහලා තියෙනවා. ෆින්ලන්ඩ්, ස්වීඩන් එහෙම කියලා තව එක එක ප්‍රාන්ස් නමනකෙ තියෙනවා. අපි අදාළ එකට ගිහිල්ලා එතනින් පාස්පෝට් අපි අවධානයෙන් ඉන්න ඕනේ අපේ කවුන්ටරේ. මොකද ඒගොල්ලෝ කෑ ගහලා කියනකොට මේ අපි අවධානයෙන් ඉන්න ඕනේ. කියු නම් එකක් ගන්නවා. හැබැයි ඒගොල්ලෝ සිස්ටම් ෆේල් එකක් කියලා අපිට ගොඩාක් වෙලා ඔව් එතන සිස්ටම් එක ෆේල් වෙලා එතනින් ගොඩක් වෙලා ඉන්න උනා අන්තිමට අර කලින් ආපු කට්ටිය පස්සේ ආපු කට්ටිය ඔක්කොම එකට තමයි අවුට් උනේ වැඩේ කරලා ඉවරලා. ඉතින් එහෙම දෙලුත් වෙනවා ඉතින් හිටිකම. කොමාරි අපි නම්බර් එකක් ගත්තා. ඒ නම්බර් එකේ තමයි ඉස්සරහට යන්නේ දැන් ටිකට. දැන් මුලින්ම උනේ මොකද අපි પાස්පෝට් ටික ගත්තා. අර ගත්තට පස්සේ මේ බල්ල ඇතුළට දැම්ම. දැම්මට පස්සේ දැන් අපි අතන ඒ කියන්නේ ඒගොල්ලෝ එතනම කියනවා ඔයා යන්න මෙන්න මේ C1 හරි D1 හරි කියලා ඒ තැන කියනවා. තැනට කියන ඒ තැන කියනවා. තැන කිව්වට පස්සේ ඔයා එතනට යනවා. ඊට පස්සේ එතන ඒ යන යන කට්ටිය එතන සාමාන්‍යයෙන් 50කට විතර වගේ වාඩිලා ඉන්න පුළුවන් පුටු ටික තියෙනවා. දැන් මේක නිකන් හිතන්නකෝ අර ડોක්ටර් කෙනේ channel කරලා ඕගොල්ලෝ අර යන්නේ. හරි. එතකොට මෙහෙම තියෙනවා මේ එතන වාඩිලා ඉන්නකොට ඒ වාගේ මේ ඒ අදාළ රට තියෙන කවුන්ටරෙන් ඔයාට ඔන්න දැන් දෙනවා පොඩි නම්බර් එකක්. මරි ඒ නම්බර් එක තමයි දිගටම දැන් මේ ඉස්සරහට යන්නේ. ওই නම්බරෙන් තමයි ආව ඉස්සරහට යවන්නේ. ඔයා කියන්නේ අර ඒ ස්ලොට් එක දැන් ඔයාගේ දැන් ෆැමිලි එක ඉන්නේ එක ස්ලොට් එකකනේ. හරි. ඒ ස්ලොට් එක ඉස්සරහට යවන්නේ ওই නම්බරෙන්. ඊට පස්සේ ආයේ එතනින් ගිහිල්ලා මේ ආයේ කියන්නේ මේ නම්බේ කරගෙන යවලා තැනක් තියෙනවා. ඒක ඒගොල්ලෝ කියනවා. එතෙන්ට ගිහිල්ලා මේ ආයේ එතනින් වාඩිලා ඉන්න තියෙන්නේ. ඒක තමයි මේ ඉමිග්‍රේෂන් ඔෆිසර්ස් ලගේ ඉන්ටර්වියු තියෙන පොට් එක. ඔව්. තියෙන පොට් එක. ඒ කියන්නේ දැන් දැන් ඉමිග්‍රේෂන් ඔෆිසර් ඉන්නේ කාමරේ එක. ඒ කාමරේ දැන් ඇතුළට ගියාට පස්සේ දොර වහනවා. ඒතර ඇතුළේ මොකද්ද කතා කරන්න කියලා පිටේ ඉන්න කෙනාට ඇහෙන්නේ නැහැ. හරි. දොර වහනවා. හරි. දැන් සාමාන්‍ය ඕගොල්ලෝ ගියාම වුණා දොර බාගට ඇරලා තියන්න එපා. ඒගොල්ලෝම කියන දොර වහන්න කියලා. ඒතර ඕගොල්ලෝ දොර වහන්න. හරි. දැන් ගොඩක් වෙලාවට ස්ටුඩන්ට් තමයි ඉස්සෙල්ලා ගන්නෙ. ඒතර එයාත් එක්ක කතා ගන්න දෙවලට කතා කරලා ඉවිල්ලා ඊට පස්සේ කියනවා දැන් මගේ නම් උනේ මම ස්ටුඩන්ට් නේ. මාව ඉස්සෙල්ලා ගත්තදී මාත් එක්ක දැන් කතා කරපු ටික මම වෙනම කියන වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. දැන් කතා කරපු සාකච්ඡාව අපි අන්තිමට කියන්නේ. දැන් මේ මේ කියන්නේ සිද්ධිය. හරි. එතකොට දැන් එතන අර කෑම කන අනම්මන කරන්න ලෑස්තින් එපා. මොකද එතන එක කරන්න බෑ. එහෙම මොකක්ද ප්‍රශ්නයක් આવුවොත් එමු ඔයාට පොඩක් එහාට ගිහිල්ලා වෙන තැනකට ගිහිල්ලා ෂේප් එකේ ළමයි ටික පොඩක් කෑම ටිකක් කවලා ආයෙත් කළා ආයෙත් ඉතින් අරන් එන්න ඕනේ. එතන අර නම්බර් එක අනුව තමයි ඔයාව ගන්නෙ. එතකොට ඔයාට ඔයාට බලා ගන්න පුළුවන් දැන් ඔයා පිළිවෙලට ගන්නෙ. එතකොට ඔයාට කලින් එක්කෙනා ගියාද නැද්ද කියලා අයිඩියා පිට ඉන්න. සාමාන්‍යයෙන් නම්බර් 2 3ක් වගේ තියලා එතන ඉන්න දිගට වගේ. එතනත් කට්ටිය ඉන්නවා. එතනත් ඒගොල්ලෝ પાස්පෝර්ට් එක අරගන්න සිද්ධිය. මොකද සමහර කට්ටියද ස්ටුඩන්ට්ස් විතරයිනේ. ඒ ඇයිද විනාඩි 5ක්වත් ඉන්ටර්වියු එක නැහැ. ඒ කියන්නේ ගැටු නැත්තම් ගොඩක් වෙලාවට ඉන්ටර්වියු එක බොහොම ටිකයි. මූණ බැලුව ඇහුවා. නිකන් විනාඩියයි දෙකයි. හරි සමහර කට්ටියට. සමහර කට්ටියට ඉන්ටර්වියු එක විනාඩි 20ක් 30ක් ඇදෙන්න පුළුවන්. ඒ ඇයිගේ තියෙන මේ ප්‍රොෆයිල් අනුව ඉතින් අපි දන්නේ නැහැ ඒක. ඉතින් ඒක නිසා අපිට හරියටම කියන්න බෑ. දැන් ඔයාට කලින් පුත්කොලේ දෙන්නේ කීයද කියන්නකෝ. සමහර විනාඩි 10කින් දෙන්නම ඉවරෙන්න පුළුවන්. සමහර විනාඩි 30කින් ඉවරෙන්න පුළුවන්. ඒක නිසා ඒක න ඇලර්ට් එකේ ඉන්න මොකද දැන් ඔයාගේ අංකේ පාස් වුණාට පස්සේ ඉතින් ආයතනයක් උදේ මේ නනුරු ගාලා දා ගන්නවා කියනක ලේසි නැහැ. හරි. ඒකයි. ඉතින් කොහොම හරි දැන් මට මතක හිටියද අපි එහෙම ඉඳලා මාව ඇතුළට ගත්තා. මගේ ප්‍රශ්න ටිකක් අහුවා. ඒ ටික මම කියන්න මොනවද ඇහුවේ කියලා. ඊට පස්සේ මම ඇතුළේ ඉඳදී මට කිව්වා බබාලා තුන් දෙනාට එන්න කියලා. ඊට පස්සේ ඔන්න එතන යම් කිසි සාකච්ඡාවක් වුණා බබාලාත් එක්ක. මම සහ බබාලා ඉතරයි දැන් මෙයා එළියේ. හරි. ඊට පස්සේ අපි ඔක්කොම ඇතුළට දාලා මෙයා විතරක් ඇතුළට ගත්තා. හරි. ඔන්නම තමයි වුනේ. දැන් අපි වෙන වෙනම කියන්නම් මේ දැන් සාකච්ඡාව මොන වගේ දුන්නේ. ඒකනේ වැදගත්ම දේ ඕගොල්ලන්ට දැනගන්න ඕනේ. ඒක වීඩියෝ එක අන්තිමේදී කියන්නම් මොන වගේ සාකච්ඡාවක්ද අපි වුනේ කියලා. හරි. එහෙමනම් තව ලොකේෂන් එකකට යන්නම්. මෙතන හිටියොත් මෙතනත් ආයි මදුරු උත්සන් යන තත්ත්වයක් පත්ලා තියෙන්නේ. හරි.
මම ෂෙයා කරගන්නම් අපි කොහොමද අර අපේ ඉන්ටර්වියු එකේදී උනේ මොකද්ද කියන එක. ඉතින් ඕගොල්ලෝ මම හිතන්නේ ඉන්ටර්වියු එකට එහා තියෙන කතාන්දර ඔක්කොම අහගත්තා. ඉතින් ඇත්තට මමයි වයිෆයි බබල දුන්නා. ඉතින් ඇත්තම මේ කාමරේ ඉස්සරහට වෙලා වාඩිලා හිටියා නිකන් අර ඩොක්ටර් කෙනෙක් හම් වෙන්න වාඩිලා ඉන්නා වගේ අපි වාඩිලා හිටියේ. ඉතින් අපි ඔය කතා කරන්නත් අපේ අංක ටික බලන්නත් එක්කෙනෙක් එළියෙන් හිටියා අර නර්ස්ලා එළි ඉන්නා වගේ. ඉතින් අපේ චිට් එකක් වගේ අදිල තිබ්බනේ අංකේ තිබුණනේ අපේ අතේ, ඒක අරගෙන අපි හිටියා. ඉතින් අපේ අංක එනකොට අපි හිටියා. හිටියට පස්සේ කිව්වා දැන් ඔන්න අපේ අංකේ කියලා. කිව්වට පස්සේ මම තමයි ඉස්සෙල්ලා මේ ස්ටුඩන්ට් විදියට මම තමයි ඇතුළට ගියේ. ඇතුළට ගියාම ඉස්සෙල්ලා මම ෆයිල් එක හදාගෙන තිබුණා. ඉතින් ඒ ෆයිල් එකේ ඔක්කොම ડોකියුමන්ට්ස් ඔක්කොම තිබුණා. ඒකයි වැඩිපුර මොන හරි අහන හැමදේම මගේ බෑග් එකේ කොහොමත් තිබුණා. ඉතින් අතේ අරන් ගියා ෆයිල් එක, මම බෑග් එකත් අරන් ගියා ලැප්ටොප් බෑග් එක. ඇතුළට ලැප්ටොප් එකක් තිබුණ නැහැ, මම කියන්නේ බෑග් එක අරන් ගියා. ඒකේ අර අවශ්‍ය වුණොත් අනිත් දේවල් අවශ්‍ය දේවල් බෑග් ඇතුළේ තිබුණා. හරි, ෆයිල් එකේ තියෙන අත්‍යවශ්‍යම දේවල් ටික. ඉතින් ගියාට පස්සේ මම අපි යනකොට ගුඩ් මෝර්නින් කියලා මම කිව්වා. එතන හිටියා ෆිනිෂ් ජාතිකයෙක් සහ අනිත් එක්කෙනා ඉන්දියානු ජාතිකයෙක් තමයි හිටියේ. දෙන්නම් පිරිමි දෙන්නෙක් හිටියේ. ඉන්දියානු එක්කෙනා නම් මට තේරෙන විදිහට එයා VFS එකේම ඔෆිසර් කෙනෙක් වෙන්න ඕනි. අර ෆිනිෂ් එක්කෙනා නම් එම්බසි එකේ නිලධාරියෙක් තමයි අනිවාර්යයෙන්ම. ඉතින් එයා නම් හරි ප්‍රසන්ට්, එයා හිනා වුණා. හරි ප්‍රශ්න නැහැ, හිනා වෙලා ඉල්ල. හැබැයි අරයා නම් එහෙම ලොකුවට මුණ දිහා ලොකුවට බලන්න ගිහිල්ලා මුකුත් නැහැ. ආ ડોකියුමන්ට් වල දේවල් තමයි ආ ගොඩක් ඒවා බලබලා හිටියේ. ඒ කියන්නේ වෙනකොට අපි සබ්මිට් කරන්න තිබුණේ කොහොමත් මේ ඉලෙක්ට්‍රොනික විදිහට ડોකියුමන්ට්. ඒ ටික ආ බලබලා වගේ තමයි හිටියේ. ඉතින් අනිත් එක්කෙනා પાස්පෝර්ට් එකේම ඉල්ලගෙන ඊට පස්සේ අර ෆින්ගර් ප්‍රින්ට් එකක් එහෙම තියන්න තියෙන ඒ ටික කරලා ඔක්කොම කරලා මගෙන් ඇහුවා නම මොකද්ද කියලා. එතන මම සම්පූර්ණ නම කිව්වා. પાස්පෝර්ට් එකේ අර බලලාවිල්ලා ඒකේ තියෙන මූණත් එක්ක එයා ඇහෙන් එයාගේ ඇහෙන් එයා කන්ෆර්ම් කරගත්තා මේ પાස්පෝර්ට් එකේ ඉන්න කෙනාම තමයි මේ ඉන්ටර්වියු එකට වාඩිලා ඉන්නේ කියන එක. එයා තහවුරු කරගත්ත නමයි પાස්පෝර්ට් එකේ ෆොටෝ එකයි. ඒ ටික එයා මෙහෙම ඔහොම තියලා බලලා ඔන්නෝම තියලා බලලා එයා ඒක තහවුරු කරගත්තා. ඉතින් ඒක තමයි මම හිතන්නේ එයාගේ පළවෙනි අදියර වෙන්නේ ඉන්ටර්වියු එකේ. ඊට පස්සේ මගේ නම ඇහුවා. ඊට පස්සේ මං මොකටද ෆින්ලන්ත තෝරගත්තේ කියන ප්‍රශ්නය ඇහුවා. ඒ කියන්නේ ස්ටඩි කරන්න මොකද්ද මගේ ස්ටඩි එක කියලා ඇහුවා. ඉතින් මම කිව්වා BIT තමයි ඉගෙන ගන්න කියලා. මගේ කැම්පස් එකේ නම ඇහුවා මං කොයම යුනිවර්සිටි එකේ කියලා. ඉතින් ওই විදිහට අන්‍ය වගේ බේසික් ටික ඇහුවා. එච්චර ඇහුවේ. ඊට පස්සේ මේගොල්ලෝ මං හිතන්නේ මොකක් ලකුණු කරගෙන හිටියා. ඒ කියන්නේ අනිත් ඔෆිසර් කෙක්ෂන්ස් දෙකක්, ඒ කියන්නේ මේගොල්ලෝ ලකුණු කරගෙන හිටියා අහන්න ඕනේ මේ මේවා කියලා මෙයාගේ. ඉතින් මගේ ෂෝමණී ගැන එක තැනක් ඇහුවා. මොකද මගේ ෂෝමණී එකේ තිබුණා මං vehicle එක sell කරලා ඉවරලා ඒකේ සල්ලි ටික ඇත්තටම දැන් VFS booking එකට කල්යන හින්දා මං කරපු වැඩේ ඒ බැංක එකේම ඒ account එකෙම transfer වෙන විදිහට FD එකට ඒ සල්ලි ටික ඇරලා ඉවරලා ඊට පස්සේ VFS යන්න කලින් ඒ FD එකම recover කරලා තිබ්බා ඒක account එකට. ඒකට දැන් අපි statement එක ගත්තාම හරි යන්න කලින් නෙවෙයි අතර VFS එකට යන්න කලින් අපි interfilm වල upload කරනවානේ. හරි interfilm වල document upload කරන්න කලින් මොකද මගේ vehicle එකට කලින් sale වුණ හින්දා මං තේරුම ගන්න නෑනේ saving account එක සල්ලි දාලා තියෙන එක. හරි පුලියක් කියලා ඇත්තෙම නෑනේ. ඒ නිසා මම FD එකට එහෙම කරලා තිබ්බා. ඉතින් එකම bank එකේ එකම විදිහට යන විදිහට ඒකෙම පේනවා ඒ transfer වෙලා ඒකටම ආපු විදිහ. නමුත් ඒක අර නොදන්න කෙනෙක්ට ඒක තේරෙන්නේ නැහැ. මොකද description එකේ එහෙම ලොකුවට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක ඇහුව මේ මොකද්ද මෙතන මෙහෙම වෙලා තියෙන්නේ කියලා වෙලා පෙන්නලා. ඉතින් මම එයාට පැහැදිලි කරලා කිව්වා මෙහෙම මට VFS booking date එකට පහ වෙලා හම්බුනේ. ඉතින් ඒ නිසා මට මේ තේරුම් ගන්න නැහැ සල්ලි තියා ඉඳලා මේ saving account එක මට එකින් වැඩක් නැති හින්දා පොලියක් එන්නේ නැති හින්දා මම මෙහෙම කරලා ගත්තා. ඒක ඔයගොල්ලන්ට පේනවා මම පොලියත් එක්ක ඇහිලා තියෙනවා පේනවා කියලා. මම අර එයාට මතක් කරා මගේ FD certificate මම කොහොමද upload කරලා දෙමුනේ. FD certificate මම මතක් කරා මගේ FD certificate upload කරලා තියෙන්නේ කියලා මම කිව්වා ඉංග්‍රීසියෙන්. හරි ඒක අර ඒක එච්චරයි. එතනින් එහාට ප්‍රශ්න නැහැ. එයාට ඒ ප්‍රශ්නේ අහන්න එයාට හිතේ දියාගෙන හිටියා. ඉතින් ඒක ඇහුවා ඒකට උත්තර හම්බුනා එච්චරයි. ඊට පස්සේ ඇහුවා මේ ඔයා second year කොහොමද payment එක ගෙවන්නේ කියලා එල්ල. හරි මොකද මම දැන් ෂෝමනී ડોකියුමන්ට් වලම ගොඩක් කලකට ඔයාට පුළුවන් second year amount එකත්, ඒ කියන්නේ ඔයාගේ first year amount එක අපි හිතුවෝ 5400යි කියලා. හරි දැන් යමක් යුනිවර්සිටි එකේ 5400යි ඒකට payment එක. ඒතර දැන් second year ඒ ගාන තියෙනනේ 5400 කිරෝලි. ඒකත් එක්කම ආ ෂෝමනී පෙන්වලා තිබ්බොත් ওই ප්‍රශ්නේ ගොඩක් කලකට අහෙන්නේ නැහැ. දැන් මම එහෙම පෙන්වලා තිබුණ නැති හින්දා මගෙන් ඇහුවා කොහොමද ඔයාගේ plan එක, මොකද plan එක ඔයාගේ second year payment එක ගෙවන. දැන් මේක ඇත්තටම මිග්‍රේකේ අහන්න ඕනේ ප්‍රශ්නයක් කියලා තියලා නැහැ. හරි මිග්‍රේකේ අපි ඔයගොල්ලෝ මේ බැලුවොත් මේ පේනවා මිග්‍රේවල එහෙම කියලා නැහැ මේක මේ අහන්න ඕන දෙයක් කියලා. ඒක ඒගොල්ලෝ හදාගත්ත දෙයක්. ඒ වෙනකොට මොකද හේතුව මොකද ගොඩක් ළමයි සෙකන්ඩ් ඉයර් පේ කරන්න ගිහිල්ලා මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ওই ප්‍රශ්නේ ගොඩක් අයගෙන් අහලා තිබ්බා.
ඉතින් මං ඔක අහනితి දනහින්ද මං මගේ තව මගේ නම තිබ්බ තව පොඩි කායකක් තිබුණා. ඇත්තටම ඒක ලොකු වැලියු එකක් වෙන්නේ නැහැ. නමුත් මං ඒ කායකේ බුක් එකයි ඊට පස්සේ ඒකට වැලියුේෂන් එක ආරම්භ තිබුණා. මං කාය විකුල්ල තිබුණේ නැහැ. ඉතින් මම ඒගොල්ලන්ට කිව්වා මට තව කායකක් තියෙනවා. මෙන්න මම කියලා පෙන්නුවා. මොකද ඒක අප්ලෝඩ් කරලා තිබුණේ නැහැ. හරි. මොකද ඒක මේ ග්‍රීකේ රික්වයර්මන්ට් නැමෙයි ඉන්නේ සෙකන්ඩරි පේමන්ට් එකක් ගැන අහන්නේ නැහැ නේ ඒගොල්ලෝ. ඉතින් මේක පෙන්න ලේල මම වැලියුේෂන් එකත් පෙන්නල ඒක ඒගොල්ලෝ අතට ගත්තේ නැහැ. හරි. පෙන්න ලේල මං කිව්වා මම මේ කායක විකුණලා සෙකන්ඩරි එකේ පේමන්ට් එක දෙන්න හිතාගෙන ඉන්නේ. ඒක තමයි මගේ ප්ලෑන් එක කියලා. හරි. ඉතින් ප්‍රශ්න නැහැ මම ඒක වැලියුේෂන් එක පොඩ අඩුවෙන් තිබුණා නම් මං කියනවා කොහොමද මං ගා සේවින් කරලා මොනිටියක් තියනවා. ඒකත් මම මේකට දානවා කියලා ඒ වගේ උත්තරය තමයි මගේ තිබුණා. ඉතින් ගොඩක් කට්ටිය සමහර කට්ටිය මේකෙදි මේ වැරදි විදිහට උත්තර දීලා තිබුණා. මොකද සමහර කට්ටිය කියලා තිබුණා මට එහෙම කිව්වා ආරංචි වුණා ජොබ් කළා. එහෙම නැත්නම් සමයකදී ජොබ් කළා ඒකෙන් හම්බෙන මුදලින් අරක ගෙවනවා කියලා වෙලා වගේ කතන්දර කියපුවා කීප දෙනෙක් හිටියා වෙන රටවල එහෙම ඇවෙන්න ඇති. කොහොමාරි ඒවා එච්චර හොඳ පිළිතුරු විදිහට මේකල බාර ගන්න තිබුණ නැහැ ඇත්තටම. ඉතින් ඒව මොනවද විසා වලට මොනවද නේ කියලා මම දන්නේ නැහැ. මොකද මම මගේ යාළුවෙක්වත් එහෙම අඳුන කෙනෙක් නෙමෙයි. මට ආරංචිච්ච මම කියන්නේ ඔයගලන්ට එහෙම කියන්න යන්න එපා. ගොඩක් වෙලාට ඔයාලගේ ඕන් මනි වලින්ම මේක කරනවා කියලා කියන්න. නැත්තම් මෙතන හෙල්ල ජොබ් එකක් කරලා හරි මේ කරනවා කියන එක අපිට ඒක හරියටම කියන්න බෑනේ. කන්සෙප්ට් නිකන් මේක හරියටම කියන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. හරි. ඒ වගේ උත්තර දෙන්න එපා. අර වගේ උත්තරයක් දෙන්න. මොකද ඒක යාලා හාරා උස්සන්නේ නැහැ. හරි. ඉතින් එහෙම තමයි උනේ. ඉතින් එහෙම නැත්නම් ෂෝ මනී එක ඇතුළේ මේ සල්ලි ටිකක් දාන්න පුළුවන් නම් ඒක ගැන ප්‍රශ්නයක් ඉන්න. ඉතින් ওই ප්‍රශ්න දෙක තමයි මගෙන් ඇහුවේ. ඊට පස්සේ මම එහෙම ඇතුළේ ඉඳද්දිම බබාලට ඉන්න කිව්වා. ඉතින් බබාල 3 දෙනෙක් ඉන්නා මට අවුරුදු 12 8 4 කියන වයසවල. එතකොට දැන් ඉස්සෙල්ලාම බබාලගෙන් ඇහුවේ දැන් මේ ඔක්කොම ඉංග්‍රීසියෙන් තමයි වෙන්නේ. ඉතින් ඔයගලන්ට දැන් බබාලට ඉංග්‍රීසි කතා කරන්න අමාරු වගේ ලොකු කේස් එකක් තියෙනවා නේද? ඔයගලන්ට භාෂා පරිවර්තකයෙක් අරන් යන්න බුණා. හැබැයි එහෙම නම් ඒක කලින් කියන්න ඕනේ UFS එකට ස්පෙෂල් රික්වයර්මන්ට් එකට දී ඔයගල රික්වෙස්ට් එක කරලා තියෙන්න ඕනේ. ඉතින් එහෙම අවශ්‍යතාවය මට මතුන්නේ නැහැ. ඉතින් මම මේ බබලට අංගසි මට මෙහෙම ගන්නලා තිබුණා මේ මෙන්න මෙහෙම මෙහෙම ප්‍රශ්න ටිකක් තමයි ඉන්නේ මේ වගේ ටිකක් තමයි ඔයගලට ඇහෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඇහුවේ බබාගේ ඒ කියන්නේ ඉස්සෙල්ලා මේගොල්ලන්ගේ ඩෙන්ටි බලලා ඒගොල්ලෝ අර මගේ වගේම ඒගොල්ලන්ගේ ඩෙන්ටි ඒ කියන්නේ පාස්පෝර්ට් එකයි ඒ සංසන්දන කළා ඒ බලන එකයි දෙය කරන කොහොමත් හරි. ඒක කරාට පස්සේ දැන් ලොකු බබත් එක්ක කතා කරන්නේ එයාගේ සම්පූර්ණ නම එයාගේ නම ඇහුවා what is your name කියලා. දැන් නම ඇහුවට පස්සේ මේ දැන් ලොකු ගොඩක් ලාඩ බබලට ඔය මේ වාසගමත් එක්ක කියලා නම කියලා වුරුද්දක් නැහැ නේද? අපි දන්නවා මේ නම අහන්නේ මොකටද කියන එක. අහුවම අපි පුළුවන්ම කියනවා. හරි. එතකොට දැන් එයා සාමාන්‍යම කිව්වට පස්සේ එයාට නෝ නෝ කියලා අහුවා. දැන් අරයා සර්නේම් එක කියන එකත් එච්චර දැන් ෆින්ලන්ඩ්වල ඇත්තටම ලාස්ට් නේම් ෆස්ට් නේම් කියලා තමයි යන්නේ කල්චර් එක. ෆස්ට් නේම් ලාස්ට් නේම් විතර තමයි මෙහි නම් කතා කරන්නේ. සර්නේම් අද නේම් කියන කතාවක් මෙහි නැහැ. ඉතින් සර්නේම් කියලා අහන්නේ යාට ඒක අවබෝධයක් නැහැ. දැන් මේ කතා කරන්නේ ෆින්ලන්ඩ්වල නිලධාරියානි. හැබැයි හරි ෆ්‍රෙන්ඩ්ලි. එයා මේ පොඩක් ඒක එයා නිකන් ඒන්තු ගන්න හැදුවා. දැන් නම කියන්නත් බෑනේ. නෝ නෝ අද නේම් ෆුල් නේම් කී කිය එහෙම. දැන් මේක තේරුන්නේ නැහැ ලොකු පුතාට කොහොමදම. පස්සේ මට ප්ලීස් හෙල්ප් හිම් කියලා මට කිව්වා. ඉතින් මං එනකම් මම කටහරියේ නැහැ ප්ලීස් හෙල්ප් හිම් කිව්වා. මං කිව්වා නෑ ඔය අහන්නේ සම්පූර්ණ නම කියලා ඉල්ල මං කිව්වා. යෝ ෆුල් නේම් කියලා මං ඉංග්‍රීසියෙම කිව්වා. අරගුණාට තේරෙන්න මේ සම්පූර්ණ නම යුව ෆුල් නේම් අන්න විදිහට මම කිව්වා. ඒතකොට පුතාට තේරෙන ඩග්ගල් මොකද්ද කියලා. ඒතකොට යාට තේරෙනවා මේ ආමේ වාසගමත් එක තමයි අහන්නේ කියලා. එයා සම්පූර්ණ නම කිව්වා. ඉතින් ඒක ඉවරයි. ඊපස්සේ බර්ත්ඩේ එක ඇහුවා යාගෙන් එච්චරයි. ඊටසේ අපේ දෙවෙනි පුතාගෙනත් ওই ටිකම ඇහුවා. ඉතින් එයාටත් අර ෆුල් නේම් කියන එක ඇත්තට මේ ඔලුවට ගිහිල්ලා දෙන්නේ නැහැ ඒගොල්ලන්ගේ. හැබැයි යාගෙන එච්චර අර ලොකු පුතාගේ තරම් එච්චර ඒක මේව කරන්න ගියේ නැහැ. ඉතින් මේ කේසයක් නැති හින්දා පොඩි දුවගෙන ඉතින් මෙයාට එයාත් හැබැයි සම්පූර්ණ නම කිව්වා. මේ අර සර්නේම් එක නැතුව ඉතුරු ටික කිව්වා. ඒකට යහින වුණ ඇත්තටම සම්පූර්ණම කිව්ව එකට. මොකද සාමාන්‍යයෙන් ඒ වයසේ කෙනෙක් අර තනි නමක් කියන මිසක් සාමාන්‍ය නමේ ඉතුරු ඔක්කොම කියන්නේ නැහැනේ. හරි. ඒනට දැන් මෙයාට අපිට පොඩ උගන්වලා තිබුණු හින්දා ඒක කිව්වා. ඉතින් එච්චරම තමයි වෙන මුකුත් අහන්න ගියේ නැහැ. ඉතින් එච්චරයි. ඒකේ අපේ මමයි බබාල තුන් දෙනාගේ ඉන්ටර්වියු එක එච්චරයි. ඊට පස්සේ අපි ඩිලීට් යන්න කියලා වයිෆ් ටෙන් එකේ වැත්. ඉස්සෙල්ලම මේ මම ඉතින් අපි උදේවරුනේ ගිහින් මම ගුඩ් මෝර්නින් කියලා ඇතුළට ගියා. ඊට පස්සේ ඩීඑන් එක කියලා කිව්වා. මම තේජි කියලා වාඩි වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ අර මේ අපි IELTS exam එකේ වගේ ඒගොල්ලෝ හඳුන්වා දීමක් කරන්නේ. ඒ වගේ ටිකක් තමයි ඒගොල්ලෝ කිව්වේ මේ ඒගොල්ලෝ මේ ෆින්ලන්ඩ් ඉමිග්‍රේෂන් මේකෙන් කියලා. මේ එතන දෙන්නෙක් හිටියා. දෙන්නගෙන් ෆිනිෂ් එක්කෙනා නෙවෙයි ඉන්දියන් එක්කෙනෙක් හිටියා. එයා විස්තර ටික කියාගෙන ගියා. මේ අපි ඔය ඉන්ටර්වියු කරනවා. ඒ වගේ කතන්දරයක් තමයි එක ගියේ. මගේ දැන් රෙකෝඩින් එකක් යනවා ඉතින්. එහෙම විස්තර ටිකක් කියවා. ඊට පස්සේ
මට මතක විදිහට පාස්පෝර්ට් එක ගත්ත හරි මම පාස්පෝර්ට් එක පෙන්වුවා හරි එහෙම තමයි. ඊට පස්සේ මේ ඇසේ නම අහනවා. يعني ෆස්ට් නේම් එක මොකද්ද සර් නේම් එක මොකද්ද කියලා. ඉතින් පාස්පෝර්ට් එකේ තියෙන විදිහට මම කියාගෙන ගියා. ඊට පස්සේ උපන් දිනේද කොහෙද ඇහුවා. උපන් දිනෙත් කිව්වා. ඊළඟට මේ ඊට පස්සේ මගෙන් ඇහුවේ මැරි කරපු දිනේ මොකද්ද කියලා ඇහුවේ. එසම එක කිව්වා. ඊළඟට ඇස්සේ මගෙන් ඇහුවා ඇයි ඔයා යන්නේ, කියන්නේ ඔයා ෆින්ලන්ඩ් යන්නේ ඇයි කියලා. ඉතින් මම ඒකට ආන්සර් එකක් විදිහට කිව්වේ මේ හස්බන්ඩ්ගේ ස්ටඩීස් වලට මේ සපෝට් කරන්න මට පුළුවන් සහ මේ අපි එතකොට යාට මේ ස්ටඩීස් ටික හොඳට කරගන්න පුළුවන් කියන එක තමයි මම එතෙන්දි කිව්වේ. ඊට පස්සේ ඉච්චරයි වගේ නම් වෙන මොකුත් ඇහුවේ නෑ මේ ඉච්චරයි. ඊට පස්සේ මං ආවා. හරි, එහෙනම් මෙතනින් අපි වීඩියෝ එක අවසන් කරනවා. අපි දැන් සෑහෙන්න මේ වීඩියෝ කරා දිගටම subscribe කරලා තියාගන්න channel එක. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳිලා ඉන්න මෙච්චර වෙලාවට.